මම ලාංකිකේ. මගේ නම මහින්ද හඳුරු. මං ඉන්දියාවට ඇවිල්ලා අවුරුදු 22කට වැඩි වෙනවා මේ ප්‍රදේශයට එලා. අපිට අදාළ නැති ස්ථානයක ගයිඩ්ලා 25 දෙනෙක් ඉන්නවා. ඒ මැද ඇවිල්ලා පිරතන හාඳුරෝ අවසර මුල්ම කාලේ එන කාලේ මෙතන සුවඳ කූරක් දැල්ලන්න බැරි වුණා. අද මේ සුවඳ කූරක් දැල්ලලා විදේශික කට්ටිය ආපුවා මෙතන වඳින්නේ පුදන්න ඔය ගමන මං පුරුදු කර මීට අවුරුදු 20කට 22කට ඉස්සෙල්ලා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා 10000ක් නම් වල දෙනකොට 12 වෙනි සියවසේ මොගල් අධිරාජ්‍යවාදීන් කඩලා බිඳලා විනාශ කළා ගිනිබත් කළා දානයි ස්වාමීන් වහන්සේලා සමග. ඒ ඛේදනීය කතාවක් අදටත් ලෝකයේ එවැනි කතාවක් ලියවිලා නැහැ. දෙවෙනි කතාව ඒකටම සම්බන්ධ වෙනවා. පුස්තකාල 3 ඒ කෝටි 9 ග්‍රන්ථ ගිනිබත් කරනවා මාස 6ක් නොකඩවා ගිනි ගන්නවා. දැන් ඔයාලා එන්නේ නැත්තේ පළවෙනි වතාව. දඹදිව ඉන්දියාව බලලා ඔයාලගේ රටට ජාතියට ආගමට ඔයාලා මොනවද ආරයි යන්නේ? දරුවන්ට මොනුබරන්ට මොනවද ආරයි යන්නේ? ඔය දකුණ හැම්මත් තැනකම ලට්ටපට්ට ටිකක් බෑග් එකට ඔබා ගන්නවා. කිලෝ 20ක් 30ක් ආරයි යන. ඒ බුද්ධිය ප්‍රඥාවත් ඊට අමතරව ආරයි යන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය කසිප්පු ගහපු ජාතියක් විතර අපේ පිරිමි විතර කවුරුත් නැ. තාත්තලා දන්නා බෝතල් කීයක් කිස් කළා තියනවා කියලා මේ වෙනකොට. නේ. වන්දනාවේ ඇවිල්ලා ඒ දේ කරනවා. එහෙම ජාතිය. සිකරට් එක නැතුව ඉන්න බැරි ජාතිය. අපේ පිරිමින්ට ඔබ භික්ෂු භික්ෂුණී ආසලා රැක ගන්න. හැබැයි මං අකමැති දෙකක් තියෙනවා. කවදාවත් භික්ෂුවට දේශපාලනේ දෙන්න එපා. ඡන්දයකදී කතරයක් ගහන්න එපා භික්ෂුවට. දේශපාලනය කරන්න තහනම් කරන්න හඳ නගන්න. කතිකාවතක් ගැන කැම්පස් භික්ෂු කැම්පස් පමණක් යන්න. ඒ වගේම ඔබට වැරදිච්ච දෙයක් අපි විශාල ලොකු ලොකු පන්සල් තෝරගෙන තියෙනවා. පොඩි පන්සලකට යන්නේ නැහැ, දකින්නේ නැහැ. ලංකාවේ දුප්පත් තැන් වලට ස්වාමීන් වහන්සේලාට සෙරප්පු දෙකක් නැති ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අවුරුදු 75 30 උන් රට කනවා. මේ අය උන්ගේ වහල්ලු වෙලා ඡන්දේ දෙනවා. ලංකාවේ ලෝකයේ දිහා බලනකොට මුතු මැණික් තේ පොල් රබර් කඳු ගැට දිය දහරා අනන්ත අප්‍රමාණ දැක්කනේ ඉන්දියාවේ. කොච්චර මිනිස්සු උද්‍යෝගිමත්ද? අපිට මේ රටෙන් අරතාපල් ලූණු ඒ වගේම පරිප්පු හාල් යවන අපේ රටේ කැලෑවැදිලා වෙල්ලිපැනලිලා. ඒ නිසා ඔබ අවදි වෙච්ච දවසට ඔය රට හදන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාට දේශපාලඥයන්ට දන්නල වැඩක් නැහැ. ඒ සියල්ල පත් කරන්නේ ඔබ. ස්වාමීන් වහන්සේලා රැක ගන්න භික්ෂුවට දේශපාලනය කරන්න තහනම් කරන්න කතිකාවතක් ගේන්න ඕන. ලංකාවේ සියලු භික්ෂුන් වහන්සේලාට නිකා පන්සල් පාට තියාගන්න එපා. දේශපාලඥෙක් අවුරුදු පහකට යන හොඳ අවස්ථාවක් 2024 2025 ඔය හිටපු අත්තලා මුත්තලා පප්පලා සීයලා ටික හිඟන්න ටික යවන්න එපා ඉදියවන්නට. තමන්ගේ දේ තමන් කරන්න. මෙහෙ පොඩි ඉඩම් කෑල්ලක ගහක් කොලක් හිටවන මිනිස්සු කෑම අඩුවක් නැහැ. අපේ මිනිස්සු gedara විතරක් අක්කර දෙකක් ඉදිරිය තියෙනවා. ඒ වුණාට මිනිස්සු නැහැ ඉන්න. එහෙම જાතිය. අනවින කොඩිවින යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන જાතියක් ඉදිරිය තව නැහැ. ඒ නිසා මේ බලලා gedarin එනකොට අනේ දඹදිව ගිහින් එනකොට හැදෙයිනේ කියලා ඒ ගෙනාපු ජීවිත කොහේ හරි තියලා ඔයාලගේ ජීවිත දවස් 14ක් තුළ අපිට හදන්න බෑ. වෙනස් වෙලා යන්න. හොඳ සිංහලෙක් වෙන්න, බෞද්ධයෙක් වෙන්න, අනාගතය ගැන හිතන්න. ගුණගරුක මව්පියෝනි, හෙලෙව අවදි වේව, ජාති අවදි කරව. ඔබ සතු ප්‍රශ්න. මම දැන් මේ ඉන්නේ ඉන්දියාවේ පුරාණ නාලන්දා විශ්වවිද්‍යාලය ඉදිරිපිට. අතර මේ දැන් නටබුන් තියෙන්නේ. ක්‍රිස්තුස් 4 විතර තමයි මේක ඉදි කරලා තිබුණේ. ඒත් මේ වෙලාවේ වැඩ ඉන්නවා මේ ඉන්දියාවේ දැන් වසර 20ක් පමණ ඉන්න අපේ ශ්‍රී ලංකාවේ දුටුවව මහින්ද හමුදුව. ඔබ වහන්සේ තෙරුවන් සරණයි. තිරුවන් පීටයි. මේ අපි ඉන්නේ එදානම් මගධ රාජ්‍ය සුලස් මහජනපද දාසයෙන් සොයන් පෝසිත වූ රාජ්‍ය මගධ රාජ්‍යට කියන රාජගුහ කියලා. ඒ රජගහනුවර ආශ්‍රිතය පීටන ලද නාලක ගාමේ. නාලක ගාමේ කියන්නේ සැරියුත් මහරතනාසගේ ධාතු ස්තූපයෙන් ප්‍රමුඛස්ථානයේ තිබෙන සැරියුත් මහරතනාසගේ මෑණියන්ගේ ගමයි නාලක ගාමේ. එතකොට කිස්තුපූර්ව 4 වෙනි සියවසේ හැරියුත් තානගේ ධාතු ස්තූපය නිර්මාණය කරන ඒ එක්කතා පුතක් බවට පත් වෙනවා. ඉන් වසර 800කට පස්සේ කිස්තු වර්ෂ 4 වෙනි සියවසේ ගුප්ත මෞර්ය වංශිකයන්ගේ කාලයේදී මයිල් 7ක් හෝ කිලෝමීටර් 10කට වඩා දිගින් පළලින් යුක්ත විශ්වවිද්‍යාල භූමියක් නිර්මාණය කරනවා. එය කිස්තු වර්ෂ 4 වෙනි සියවසේ ඉඳලා කිස්තු වර්ෂ 12 වෙනි සියවස දක්වා නිර්මාණය කරනවා. එතකොට නේවාසිකාගාර 108ක්, බෞද්ධ භික්ෂුන් වහන්සේලා 10000ක්, පුස්තකාල 3ක්, කෝටි 9ක් ග්‍රන්ථ, ඒ වගේම ගුරුකයන් වහන්සේලා 1500ක් වැඩ සිටි ස්ථානයක් ගැන දෙවෙනි කතාපුවෙද. එතකොට දෙවෙනි කතාපුවෙදත් වැදගත් කාරණා දෙකක් තිබෙනවා. එක, බෞද්ධ භික්ෂුන් වහන්සේලා 10000ක් නම් වල දෙනකොට 12 වෙනි සියවසේ මොගල් අධිරාජ්‍යවාදීන් කඩලා බිඳලා විනාශ කළා ගිනිබත් කළා දානයි ස්වාමීන් වහන්සේලා සමග. ඒ ඛේදනීය කතාවක් අදටත් ලෝකයේ එවැනි කතාවක් ලියවිලා නැහැ.
දෙවෙනි කතාව ඒකටම සම්බන්ධ වෙනවා. පුස්තකාල තුනේ කෝටි 9 ග්‍රන්ථ ගිනිබත් කරනවා මාස 6ක් නොකඩවා ගිනි ගන්නවා. එතකොට 12 වෙනි සියවසේ ඉඳලා අද 21 වෙනි සියවස දක්වා පස් වලින් පිරිච්ච දේ කැණීම් කළා සංරක්ෂණය කළා යනවා. එතකොට කෙටියෙන්ම කිව්වොත් පූජනීය භූමිය වසර 2500කට වඩා ඉහත ඉතිහාසයක් තිබෙනවා කිස්තු පූර්ව 4 වෙනි සියවසට. එතකොට කිස්තු වර්ෂ 4 වෙනි සියවසට අද ඉඳලා ගණන් ගත්තොත් විශ්වවිද්‍යාල භූමිය ගැන කතා කරොත් වසර 1600ක ඉතිහාසයක් තිබෙනවා. එවනා අපි විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙලා දෙයක් දැකබලලා වචනයක් කතා කරමු මේක ගැන. සෝනසේක මොන රජුරෝද මේක ඉඳිකල? ඉදිකරේ පළවෙනි කිස්තු වර්ෂ 4 වෙනි සියවසේ ගුප්ත මෞර්ය වංශිකයන්, ඒ වගේම 7 වෙනි සියවසේ හර්ෂවර්ධන රජතුමා, 9 වෙනි සියවසේ පාල රාජ්‍ය කාලේ, 12 වෙනි සියවසේ මොගල් අධිරාජ්‍යවාදීන් මොහමඩ් බක්තියාර් කල්ජි කියන පුජ්‍යලයා තමන්ගේ සේනාව 200ක් ගිනිබත් කරනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටි ස්ථානයක් මේ අපිට දකින්න ලැබෙන්නේ පාසලඹ පමණක්. අඩි 300ක් උස ප්‍රතිමා වහන්සේ නමේ පාසලඹ පමණක් දකින්න ලැබෙනවා. පාහියන් භික්ෂුන් වහන්සේ 5 වෙනි සතවර්ෂයේ 7 වෙනි සතවර්ෂයේ හිවුන් සෑරණ වර්තාවලත් මේ දේ සඳහන් කරනවා. එමනම් අපි නාලන්දා සරසයි භූමියේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා වන්දනාමාන කරපු තථාගතයන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටි ස්ථානයේ අදට විනාශ වෙච්ච පාසලඹ පමණක් දකින්න ලැබෙනවා. ඒ පාසලඹ අඩි කීයක් විතරද? අඩි පාසලඹ දැන් අඩි 15ක් වගේ තියෙනවා. ආහ්. මේ ඉස්සරහට තිබුණ විනාශ වෙලා කොච්චරද උස මේ ඔක්කොම? අඩි 300ක් විතර වගේ. අඩි 300ක් උස. මේ කොයි කාලෙද දන්නේ මේ 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 පාසලඹ? සාමාන්‍යයෙන් ඒකට 5 වෙනි සතවර්ෂ 7 වෙනි සතවර්ෂ විතර වගේ. එහෙමයි හැමදේම. මේ නිරාවරණය කරගෙන තිබුණේ කොයි කාලෙද? 1915න් පස්සේ. ආහ්. නාලන්දා විද්‍යාල භූමිය නැත්නම් විශ්වවිද්‍යාල භූමියේ ඉඳිකර තිබු අටකොන් ලිඳක්. මේ මේ කොන් අටක් මේකේ තියෙනවා. මේ අර දැනට අපිට තියෙන ලිං වල තියෙන රවුමට නමුත් මේක අටකුම් විදියට තමයි හදලා තියෙන්නේ. නිසද්ද වෙන්න, ඇහෙන් දකින්න, කනෙන් අහන්න, බුද්ධියෙන් හිතන්න. මම වේගවත් කතා කරනවා. සිල් දනාට සුබ මධ්‍යනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි, තෙරුවන් පීට. අපේ ගුණරත්න අවසර මේ අවස්ථාවේ නොහිටියත් උන්වහන්සේගේ ආවාදන ශාසනා පරිදි ලන්ඩන් සිට සුජීව මහත්තයා පැමිණෙත් තිබෙනවා. තමන්ගේ නෑදෑ හිත මිත්‍ර පවුලේ අයත්, ඒ වගේම අපේ කර්නල් තුමා සර්රුත් ඇවිත් ඉන්නා. ඒ සියලු දෙනාම දිවයින පත්‍රයේ, ඒ වගේම අයිලන්ඩ් පත්‍රයේ වාර්තාකරු ප්‍රධාන ස්ථානයේ ගන්න. අපේ ලන්ඩන් සිට එතුමා ප්‍රමුඛ සදා ශ්‍රී ලාංකික මව්පියවරුනි, තථාගතයන් වහන්සේගේ ජම්බුද්දීපය බලන්න ආ ගමනේදී අද දවසේ ඔබ බුද්ධගාවේ සිට මගධ රාජ්‍ය දකින්න ආවේ. එදා භාරතයේ 11 ජනපද දාසයක් පිහිටුණා. මේ ජනපද දාසෙන් අංග, මගද, වජ්ජී, කුරු, පංචාල කියන 11 ජනපද දාසෙන් සොයන් පෝසිතු ප්‍රබල රාජ්‍යයි රාජගුව, රාජගිරි, රාජගහනුවර. අද ලංකාවේ ඉඳලා කිලෝමීටර් 3000 පෘථිවිය උඩින් උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා දිස්ත්‍රික්කයේ ඒවම් මේසුතං ඒකන් සමයන් භගවා රාජගයේ විහෙරති විජ්ජකූට පබ්බතස්ස ඉසිගිලි පබ්බතස්ස වේපාර පබ්බතස්ස කලන්දක නිවාපේ දේවදත්තර ස්වාමීන් වහන්සේ ගල්පරලීම ආටානාටි සූත්‍රයේ සජ්ජායනා කිරීම මහා කස්සප මහ රත්නසේ ගම වෙන ඒ වගේම නමස්කාරය ආරම්භ වීම කසාවතක් නිර්මාණය වීම ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරන්නට යෙදුන අජාසත් කුමරු බිම්බිසාර රජතුමාගේ මූල බීජ වන රාජ්‍ය වෙන ඉසිගිලිය ගිජ්ජකූට වේබාර වේපුල්ල පාණ්ඩ කියන පර්වත්පාකින් සමන්විත වූ රාජගුව, රාජගිරි, රාජගානුවර මගධ රාජ්‍යයයි දැක්කේ. ඒ මගධ රාජ්‍යය දැක බලාගෙන කිලෝමීටර් 20ක් වගේ දුර කතරක් ගෙවාගෙන නාලක ගමටයි ආවේ. නාලක ගමේ වචනේ අර්ථය නාලන්දා. නෑ ධන අලම් ධන දානාලන්දා. අලසක් අඩුවක් නැතුව දා බුද්ධිය ප්‍රඥාව දෙන්නේ ඒ නම් වේ නාලන්දා. බුද්ධිය ප්‍රඥාව අලසක් අඩුවක් නැතුව දා දෙන්නේ මොනවද? එහෙමනම් ප්‍රඥාව බුද්ධිය දෙන්නේ භික්ෂුන් වහන්සේලාට. භාරතේ නාලක ගාමයේ බුදුන් වහන්සේ ජීවමාන සමයේ නිර්මාණය වෙන අතර නාලක ගාමයේ වැදගත්කමක් තිබෙනවා. එදා සරියුත් මහ රත්නසේගේ මෑණියන්ගේ ගම්පියස වෙන අතර සරියුත්තර පිරිනවම් පාන්න ඊතදී සරියුත්තරගේ ගමට ඇවිත් පිරිනවම් පානා. උන්වහන්සේගේ ධාති ස්තූපයෙන් හෙබි වෙච්ච පුදබිම නාලක ගාමයේ ඉන් වසර 800කට පස්සේ කිස්තු වර්ෂ 4 වෙනි සියවසේ මයිල් 7ක් දිගින් යුක්ත වෙන මයිල් 3ක් පළලින් සමන්විත වෙන අපේ වචනෙට කිව්වොත් කිලෝමීටර් 10කට වඩා දිගින් පළලින් යුක්ත විශ්වවිද්‍යාල භූමියක් නිර්මාණය කරන කිස්තු වර්ෂ 4 වෙනි සියවසේ ඒ 4 වෙනි සියවසේ සිට ගුප්ත මෞර්ය ඒ වගේම හර්ෂවර්ධන පාල කියන රාජ්‍ය කාලයේදී අවුරුදු 800ක් නිර්මාණය කරන්න නේවාසිකාගාර 108ක් සමන්විත වෙනවා.
හැබැයි දඹදිවක් යන වන්දනා පිරිස නාලන්දා සරසයි භූමිය බලන්න අමතක කරන්න. ඒ වැදගත් වෙන්නේ සරියුත්තානක ධාතු ස්තූපය ඇතුළු ලොව බෞද්ධයන්ගේ හදවත් සසල කරන නෙතර කඳුලක් හිමි කරන ලෝක ඉතිහාසයේ ස්වර්ණ අකුරින් ලියන කතා පුවත් දෙකක් තිබෙනවා. ඒ කතා පුවත් දෙක අදටවත් ලෝක ඉතිහාසයේ තවත් තැනක නොලියන කතාවක් බෞද්ධයන් හදවත් ආ නෙත්වලට කඳුලක් ගෙන දෙනවා. යම් දවසක ඔබේ ජීවිතය ඔබ සෙවණේ කළා තිබෙනා නම් භික්ෂුන් වහන්සේලා 10000ක් දන් වළදෙනකොට ප්‍රධාන දොරටු අසල මොගල් අධිරාජ්‍යවාදීන් කඩලා බිඳලා විනාශ කළ ගිනිබත් කළ දැම්මා කියලා ඒ මහා විහාරයේ ඇතුළේ මේ පය ගාලා තිබෙන අපට දකින්න ලැබෙන්නේ. දෙවැනි කතා පුවත පුස්තකාල 3ක් කෝටි 9ක් ත්‍රිපිටකයේ ගිනිබත් 3යි කියලා සෙවණේ කරාද ඒ නාලන්දාවයි මේ. එහෙමනම් නාලන්දාව ගැන කතා කරන්න ගොඩාක් දේවල් තිබෙනවා. එහෙත් ඔබට කෙටියෙන් අවබෝධ කරලා දෙන්න ඔබ අප දකින නාලන්දාව කුමක්ද? මනස හැම වෙලාවම තියාගන්න දැන් ඇවිත් ඉන්නේ පුදබිමක් අධ්‍යාපන නිකේතනක් වසර 800ක් නිර්මාණය කර කිලෝමීටර් 10ක් දිගට බෞද්ධ භික්ෂුනාසලා 10000ක් වැඩ සිටපු පුස්තකාල 3ක් කෝටි 9ක් රජබෙච්ච ග්‍රන්ථ තිබුණු ස්ථානයක් ගුරුපියන්නාසලා 1510ක් වැඩ සිටපු ස්ථානයක් ලේසියෙන් කතා කරලා නිමා කරන්න බෑ. ඒත් කෙටියෙන් ඔබට ඔබ අප දකින නාලන්දා කුමක්ද කියලා වචනයක් ඉදිරිපත් කරනවා. බෞද්ධ වික්ෂුනාසලා වැඩ සිටපු නේවාසිකාගාරය 108ක් අවුරුදු 800ක් ශ්‍රේෂ්ඨ රජවරුන් කීප පලක් විසින් නිර්මාණය කරනවා. එදා දිසා සතරට දොරටු සතරක් එන ආකාරයට පරියප්ති පටිපත්ති පටිවේදී සූත්‍ර විනය අභිධර්මයෙන් නිවැරදි ප්‍රශ්නාපු භික්ෂුනාසලා පමණක් 120ක් ප්‍රවේශ වෙනවා. ඒ ප්‍රවේශලා අධ්‍යාපනය ලබන සරසවි භූමිය ඇතුළේ දැන් අපි ඉන්නේ. උන්නාසලා වැඩ සිටපු කාමර කුටි වලවල් බවට පත් වෙනවා. අද වලවල් එදානම් කාමර දෙවනි මහල උඩට යන්න තිබුණා යන්න තහනම් කරන 33 වෙනි ලෝක උරුමය නිසා 2013 බුද්ධගයාවේ බෝම්බ පිපිරීමක් සිදු වුණා. ඒ නිසා උඩට යන්න තහනම් කරනවා. මේ මහලේදී දෙවනි තට්ටුවේ එක ඇඳක් ඇඳන් දෙකක් අල්මාරි රාක්කි පොත්පත් තැන්පත් කරපු ස්ථාන ස්ටේජ් මණ්ඩප ගුරුපියන්නාසලා වැඩ සිටපු ස්ථාන ලිං ඒ සියල්ල දකින්න ලැබෙනවා. එමනම් ඇඳන් අල්මාරි නිර්මාණය කළ තිබෙන මේ විශාල බිත්ති කපල ඔබ අප මේ දකින්නේ නාලන්දා සරසයි භූමිය එක් නේවාසිකාගාරයක් ඇතුලේ පියමං කරන්න. මේ කාමර ගිම් බලන්න පුළුවන්. කාමර ගිම් බලන්න මං කියනවා. මේ ස්වාමීන් වහන්සේලා බෞද්ධ විස්වාසලා කාමර කුටි ගැන ගෙන ගිම් බලන්න. බෞද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ වැඩ සිටපු නේවාසිකාගාර 108ක් රජවරුන් කීප පොලක් විසින් වසර 800ක් නිර්මාණය කරනවා. ඉන් එක් නේවාසිකාගාරයක් ඇතුළට මේ අපි ආවේ. කාමර කුටි පසු කර ආරණ්‍යගතව රුක්කමොලගතව ශුන්‍යාගාරගතව කියන භික්ෂුනාසල වැඩ සිටපු ස්ථාන. ප්‍රථම වතාවට ද්වාර පාලකයන් විසින් අසන ලද ප්‍රශ්න වලින් 120ක් භික්ෂුනාසල ප්‍රවේශල අධ්‍යාපනය ලැබුණා. ඒ භික්ෂුනාසලා දෙවෙනි වතාවට පරීක්ෂණයට භාජන වෙන ස්ථාන ඉන් අනතුරු උන්නාසලට කාමර හිමිවන්නේ ස්ටේජ් මණ්ඩප ගුරුපියන්නාසලා උගන්නපු ස්ථාන. එදා සත්‍රියම් 18 රියන් 88 රියන් අඩි 300ක් උස ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටපු ස්ථානේ ආසනය පමණක් දකින්න ලැබෙනවා. චන්ද්‍රකාන්ත පාසානි කියන ගලෙන් නිර්මාණය කරන ලද බුදුගයක් මේ පැත්තට බර වෙන්න දකින්න ලැබෙනවා. එහා පැත්තට බර වෙන්න ලිං හාල් කපඩා ධාන්‍ය කපඩා දකින්න ලැබෙනවා. ගම්මර 500ක් ගම්මර 200කින් ලැබිච්ච වාක්‍ය 10ක් 12ක් අතර වික්ෂුන්නාසලා දන්වල දන්න ඇතුළට වඩිනවා. බලාගෙන ඉඳලා ප්‍රධාන ලීදර වහනවා ගිනිබත් කරනවා. අවුරුදු 800ක් හදපු දේ වික්ෂුන්නාසලා 10000ක් සමග මේ නේවාසිකාගාර පොලිමේ ඇතුලේ ගිනිබත් වෙමින් මහ පොළොවට සමතලා වෙනවා. අවුරුදු 4ක් තුල 3 අතාවක් ගිනිබත් කළා නිමාවට පත් කරනවා. ඉන් අනතුරුව අවුරුදු 830ක් දැන් ගත වෙලා තිබෙනවා. ඔබ අප දකින්නේ වසර 830කට පස්සේ. වැදගත් සාරාංශය ශ්‍රේෂ්ඨ රජවරුන් කීප පොලක් විසින් නේවාසිකාගාර 108ක් හදනවා. 108න් එකක් 2024 පෙබරවාරි මාසයේ අද 20 වෙනිදා අපේ නෙතින් දැක්කා. ඒ දකින නේවාසිකාගාර 11 ඇතුලේ කාමර 330යි. එදා 108 ඇතුලේ 1150ක් එක මහලක 1150 නව මහලෙන් වැඩි කරන්න කී දාහ පිච්චුනාද අහලා තිබුණු ගාන වැඩි කළ සංසන්දනය කරගන්න. මොගල් ආක්‍රමණයෙන් පස්සේ වසර 830කට පස්සේ ඔබ අප දකින්නේ එක් නේවාසිකාගාරයක් පමණයි. නාලන්දා විශ්වවිද්‍යාලය ඇතුලේ හදලා තියෙන ලිඳක්. බෞද්ධ වික්ෂුන්නාසලා වැඩ සිටපු එක් නේවාසිකාගාරයක් ඇතුළ බලලා ප්‍රධාන දොරටුවක් ළඟට අපි ආවේ. ප්‍රධාන දොරටුවක් ළඟ
එදා මෙතන පොකුණක් මේ පොකුණෙන් අතපය මොනකට සෝදගෙන දෙපැත්තේ තිබුණේ කුටි කුටි වල තිබුණේ බුද්ධ මූර්ති වන්දනාමාන කළා තමන්ගේ නේවාසිකාගාරය ඇතුළට ප්‍රවේශ වන්න තියෙන දොරටුවයි මේ ඒ සම්ප්‍රදාය අදටත් ඉන්දියාවේ තියෙන පැරණි සම්ප්‍රදාය සීගිරියත් මේ සම්ප්‍රදාය තිබුණා එහෙමනම් භික්ෂුනාසලා 10ක් 12ක් අතර දන්වල දැන් ඇතුළට වඩිනවා බලාගෙන ඉඳලා ප්‍රධාන ලීතර වහලා ගිනිබත් කරපල්ලා නැත්තම් සියලු දෙනා බෙල්ල කපලා ඝාතනය කරපල්ලා කවුද කියන්නේ මීට අවුරුදු 828කට ඉස්සලා එන මොහමඩ් බක්තියාර් කල්ජි එහෙම නැත්නම් මොහමඩ් බක්තියාර් කල්ජි කියන පුජ්‍යලයා ඒ පුජ්‍යලයා තමන්ගේ සේනාව 200ක් ගේනවා කසාවතක් ඇඳගත්ත කළු පාත්‍රයක් ගත්ත හිස මුඩු කරගත්ත බලසේනාවක් ඉන්නේ වෙන පොත්පත් නැ රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන්නේ ඒ වගේම සියලු වස්තුව තම්පත් කළා තිබුණා වැඩිම වස්තුවක් අරන් ගියේ ඔහුන් නාලන්දාවේ කියලා ඉතිහාසගත වෙන්නේ මේ විශාල ලීදර වහනවා ගිනිබත් කරනවා වසර 828කට ඉස්සලා ගිනි සරට නෙච්චි ගඩොල්. ගඩොල් මේ ආකාරයට උනෝනා නා ඇට මාස් නහර පොත්පත් කවර කතාවද? යම් යම් තැන්වල හොඳට බැලුවත් ඔයාලට දකින්න ලැබෙන උනෙච්චි ගඩොල්. අනේ අපටත් මුනිබිරෙක් මිනිබිරියක් ඉන්නවා නේ කියලා මතක තියාගෙන බලා ගන්නක සැරලා. ඔය බෙර විතරයි ගහන්න බැරි. කොටලා විතරයි පොවන්න බැරි සිංහලෙන්ද. මම පුංචි කතාවක් කියා දෙන්න. හොඳට ඇස් දෙකෙන් බලලා ඉන්නකෝ. ගෙදර ඉන්න මුනිබුරා මිනිබිරිය දරුපටව ටික මතක තියාගෙන. නාලන්දාව ඔන්න පළවෙනියට කියපු කතාව ඇදලා ගන්න ආවේ නාලන්දාව කිලෝමීටර් 10ක් දිගට අවුරුදු 800ක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා 10000 පුස්තකාල 3ක් කෝටි 9ක් වැජිබෙච්ච ස්ථානයක් කතා කළා නිමා කරන්න බෑ අවුරුදු 100ක් ස්වාමීන් වහන්සේලා 1000 ගානේ ගණන් ගත්තත් කී දහහ පිරිත් කියලා ඇද්ද බුදුන් ඇදලා ඇද්ද ගාථා සජ්ජන කළා ඇද්ද කතා කළා නිමා කරන්න බෑ අපි ස්වාමීන් වහන්සේලා පස් නමකට 19කට දාන දෙන්න අපි මොනවද නොකරන්නේ ඒ නිසා කතා කළා නිමා කරන්න බෑ අවුරුදු 800 කතා මනසේ තියාගන්න එක නාලන්දාව කුමද්ද අද බලපු රජකහනුවර මගද රාජ්‍ය නාලක ගාමයේ සරියුත් හඳුනගේ අම්මගේ ගමයි සරියුත් හඳුනගේ අම්මා අන්‍ය ආගමිකයා බෞද්ධ උපාසිකාවට පත් කළා ගමේ පිරිනුවම් පානවා උන්නාසක ධාතු තම්පත් කළා නිර්මාණය කර ධාතු ස්තූපයෙන් තිබෙච්ච නාලක ගාමයේ 2024 පෙබරවාරි මාසේ අද 20 වෙනිදා අපේ නිතින් දකින්නේ කෙටියේ ඔයාලා බලපු බරණස බුද්ධගයාව වගේ වැද්දගත්ම බුදුන් වහන්සේ ජීවමාන සමයේ නිර්මාණය කර ධාතු ස්තූපේ පසු කාලයේදී විශාල රජවරුන් විසින් නිර්මාණය කරන ස්තූපයක් ලස්සන එකක් විනාශ වෙලා කෙටියෙන් එහෙමනම් සරියුත්ථානගේ ධාතු ස්තූපය අපි දැක්කා බෞද්ධ භික්ෂුන් වහන්සේලා 10000ක් වැඩ සිටපු නේවාසිකාගාර පොලිමෙන් එකක් දැක්කා තව ගොඩාක් බලන්න තියෙන අර පැත්තට අඩියක්වත් ගැහුවේ නැහැ හරිනේ ඒ අතරදී ගුරුපියාණන් වහන්සේලා 1510ක් ශ්‍රේෂ්ඨ ගුරුපියාණන්සලා කීප පොලක් මන් දන්නේ සීල සුබද්ද වසුබන්දු නාගාර්ජුන් අස්සගෝසාන්ද්‍ර බුද්ධගෝසාන්ද්‍ර කමලදේව අරියදේව සාන්තරක්ෂිත අසංක ධම්මපාල හිවුන්සෑන් පායන් භික්ෂුන්වහන්සේ වැනි දෙස් විදෙස් ශ්‍රේෂ්ඨ භික්ෂුන්වහන්සලා වැඩ සිටියා රතනදීප රතනසාගර රතනාංජලි කියන පුස්තකාල 3ක් කෝටි 9ක් රතනදීප රතනසාගර රතනාංජලි කියන කෝටි 9ක් ත්‍රිපිටකයේ ගිනිබත් වුණා පිච්චුණා විනාශ වුණා එක නැවත නාලන්දාව කවුරු හරි කෙනෙක් ඇහුවොත් අනේ අපොයි මුං කරලා තියෙන වැඩක් නේ කියලා කියන්නේ නැතුව පුද බිමක් අධ්‍යාපන නිකේතන නැවත නාලන්දාව කුමද්ද පූජනීය භූමියක් අධ්‍යාපන මහා විහාරයක් පසු කාලයේදී විශ්වවිද්‍යාල භූමියක් කියන නාමයේ පටවැදිනා එක දෙක නාලන්ද රැති වෙච්ච ආක්‍රමණය කුමද්ද සෙනෙහස දයාව කරුණාව මෛත්‍රිය නිර්මාණය කරා තවත් පාලකයෙක්ගේ හදවතකට ආපු වෛරයත් කූරත් දැන් ඔබ දැක්කා උණුවෙච්චි ගඩොල් මොගල් අධිරාජ්‍යවාදීන් කඩලා බිඳලා විනාශ කළා ගිනිබත් කළා දානවා විශ්වවිද්‍යාල සියල්ල ගිනිබත් කළා දානවා ඒ සියල්ල පුච්චලා දානවා වික්‍රමශිලා 1193 නාලන්දාව 1196 ගිනිබත් කරා වැද්දගත් වටිනා දේ මෙතෙක් කළා කිපු සියල්ල අමතක කරන්න එක පුද බිමක් අධ්‍යාපන නිකේතන දෙක නාලන්දර ඇති උනේ මොකද්ද මොගල් අධිරාජ්‍යවාදී ගිනිබත් කරා තුන්වැනි වැදගත්ම දේ මෙතෙක් කාලයකට අවුරුදු 20 ගණක් කඳ නගනවා දැන් ඔයාලා එන්නත් පළවෙනි වතාව දමදිව
ඉන්දියාව බලලා ඔයාලගේ රටට ජාතියට ආගමට ඔයාලා මොනවද අරයන්නේ? දරුවන්ට මුණුබුරන්ට මොනවද අරයන්නේ? ඔය දකින හැම තැනකම ලට්ටපට්ට ටිකක් බෑග් එකට ඔබා ගන්නවා. කිලෝ 20ක් 30ක් අරයන. ඒ බුද්ධිය ප්‍රඥාවත් ඊට අමතරව අරයන්නේ. කවදාවත් සිංහලෙක් නම් ඔබේ ගමේ නගරේ ඉඩමක් විකුණන්න එපා. මං කරන පළවෙනි දේ අත්තම්මලා සීයලා හදිස්සියට ඉඩම් විකුණනවා. ලක්ෂ කෝටි ගණන් වලට ගන්න වෙන අය අපේ නගර වල තියෙන ඉඩම් සියල්ල අපිට අහිමි වෙනවා. ඔබේ ඉඩම ඔබේ රටයි. ඔබ අතර දුවෙක් ඉන්නා නම් මිනිබිරියක් ඉන්නා නම් බාලිකා ඉස්කෝල ආසරිත ඇඳුම් පැළඳුම් කඩකෑම සිංහල දරු පැටියාගෙන සැලකිලිමත් වෙන්න. ලංකාවේ දුවලා අපිට අහිමි වීම පුතාලට වැඩිම මත්පැන් මත්ද්‍රව්‍ය කසිප්පු ගහපු ජාතියක් විතර අපේ පිරිමි විතර කවුරුත් නැහැ. තාත්තලා දන්නා බෝතල් කීයක් හිස් කළා තියෙනවා කියලා මේ වෙනකොට. නේ වන්දනාවේ ඇවිල්ලා ඒ දේ කරනවා. එහෙම ජාතියක්. සිගරට් එක නැතුව ඉන්න බැරි ජාතියක්. අපේ පිරිමින්ට. ඒ වගේම භික්ෂු භික්ෂුණීන්වහන්සේලා එදා ජාතියේ මිනිපහන නෙවුණා. සංස්කෘතිය සියල්ල විනාශ වුණා. ලංකාවේ යම් දවසක භික්ෂු භික්ෂුණීන්වහන්සේලා නැති වුණොත් මේ සිංහලෝ දැන් බණ කියන රට කොහමද? පත්තුමා පත්‍ර වාර්තාවේ වැඩ කටයුතු. ලංකාවේ පත්‍රවලට තියෙන වාර්තාවලට තියෙන දැන් තොරතුරු දාගන්න කොළමදි. එතකොට ඔබ භික්ෂු භික්ෂුණීන්වහන්සේලා රැකගන්න. හැබැයිට මං අකමැති දෙකක් තියෙනවා. කවදාවත් භික්ෂුවට දේශපාලනේ දෙන්න එපා. ඡන්දයකදී කතරයක් ගහන්න එපා භික්ෂුවට. දේශපාලනේ කරන්න තහනම් කරන්න හඳ නගන්න. කතිකාවතක්ගෙන කැම්පස් භික්ෂු කැම්පස් පමණක් යන්න. ඒ වගේම ඔබට වැරදිච්ච දෙයක් අපි විශාල ලොකු ලොකු පන්සල් තෝරගෙන තියෙනවා. පොඩි පන්සලකට යන්නේ නැහැ, දකින්නේ නැහැ. ලංකාවේ දුප්පත්තන් වලට ස්වාමින්වහන්සේලාට සෙරප්පු දෙකක් නැති ස්වාමින්වහන්සේලා ඉන්නවා. භික්ෂුව කියන ආකල්පෙන් දකින්න. පළවෙනි දේ මැයි රැලි මැයි ස්ටේජ් වලට යන්න එපා. ඔය ගම් වල ඉන්න අම්මලා තාත්තලා ගේන්නේ කෑම පැකට් එකක් දීලා, වතුර බෝතලයක් දීලා, කසිප්පු බෝතලයක් දීලා තාත්තලා හැම. මැයි රැලි මැයි ස්ටේජ් වලට යන්න එපා. පඬරල් වගේ බලාගෙන ඉන්න එපා. ටීවී දිහා කතා කීයක් අහලා තියෙනවද? මුල මැද අග බැඳලා අපිට කතාවක් කරගන්න බෑ මල ගෙදරක් පින්කම් ගෙදරක. ඒ වගේම මෙතනත් ඇති ඒ අයගේ ගෝලියෝ රනිල්ගේ මහින්දගේ ගෝටාගේ ප්‍රේමදාසගේ ජේවිපුන්ගේ කියලා හැට හුට අමාරකට බෙදිච්චි දේශපාලඥන්ගේ වහල්ලු වෙච්ච ටික. අවුරුදු 75 තිස්සේ උන් රට කනවා. මේ අය උන්ගේ වහල්ලු වෙලා ඡන්දේ දෙනවා. ලංකාවේ ලෝකයේ දිහා බලනකොට මුතු මැණික් තේ පොල් රබර් කඳු ගැට දිය දහරා අනන්ත අප්‍රමාණ දැක්කනේ ඉන්දියාවේ. කොච්චර මිනිස්සු උද්‍යෝගිමත්ද? අපිට මේ රටෙන් අරතාපල් ලූණු ඒ වගේම පරිප්පු හාල් යවන අපේ රටේ කැලෑවැදිලා වෙල්ලිපැනලිලා. ගුණාකාරක මව්පියවරුනි, ඔබට ඔබේ දරුවන්ට අනාගතයක් නිර්මාණය කරනවාද? එදාට සිංහල ජාතිය අවදි වෙන්න එදාට ඔය රට හදන්න පුළුවන්. අවසාන පණිවිඩයක් සාරාංශයක් මගෙන් දැනුමක් ආ ඔබේ ජීවිතේ යම් දවසක අවශ්‍ය වෙයි. ඒ නිසා ඔබ අවදි වෙච්ච දවසට ඔය රට හදන්න පුළුවන්. ස්වාමින්වහන්සේලාට දේශපාලඥයරොත් බැනලා වැඩක් නැහැ. ඒ සියල්ල පත් කරන්නේ ඔබ. ඒ නිසා ඉන්දියා බලලා යනකොට නාලන්දා බලලා යනකොට අනේ අපයි කියන්නේ නැතුව කාරණා තුනක් හෝ හතරක් කරගෙන කවදාවත් ඉඩමක් විකුණන්න එපා. දරු පැටව ගැන සැලකිලිමත් වෙන්න, ගුටිමැට ගහලා හදන්න, ස්වාමින්වහන්සේලා රැකගන්න, භික්ෂුවට දේශපාලනය කරන්න තහනම් කරන්න කතිකාවතක් ගේන්න ඕන. ලංකාවේ සියලු භික්ෂුන් වහන්සේලාට නිකා පන්සල් පාට තියාගන්න එපා. දේශපාලඥෙක් අවුරුදු පහකට යන හොඳ අවස්ථාවක් 2024 2025 ඔය හිටපු අත්තලා මුත්තලා පප්පලා සීයලා ටික හිඟන්නෝ ටික යවන්න එපා ඉදියවන්නට. තේරුණාද? සියල්ල හලන්න තරුණ කෙනෙක් යවන්න අවුරුදු පහකට යවන්න. අනාගතයක් ගැන හිතන්න, ගහක් කොළක් හිටවන්න, අපේ රට දියුණු කරන්න නම් ඔබයි නැගිටින්නේ වෙන්නේ. තමන්ගේ දේ තමන් කරන්න. මෙහෙ පොඩි ඉඩම් කෑල්ලක ගහක් කොළක් හිටවන මිනිස්සු කෑම අඩුවක් නැ. අපේ මිනිස්සු ගෙදර විතරක් අක්කර දෙකක් ඉදිරිය තියෙනවා. ඒ වුණාට මිනිස්සු නැහැ ඉන්න. එහෙම ජාතිය. අනවින කොඩිවින යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන ජාතියක් විතර තව නැ. ඒ නිසා මේ බලලා ගෙදරින් එනකොට අනේ දඹදිව ගිහින් එනකොට හැදෙයිනේ කියලා ඒ ගෙනාපු ජීවිත කොහේ හරි තියලා ඔයාලගේ ජීවිත දවස් 14ක් තුල අපිට හදන්න බෑ. වෙනස් වෙලා යන්න. හොඳ සිංහලෙක් වෙන්න, බෞද්ධයෙක් වෙන්න, අනාගතය ගැන හිතන්න. ගුණගරුක මව්පියෝනි, හෙලෙව අවදි වේව, ජාති අවදි කරව. ඔබ සතු ප්‍රශ්න යන මග විතරයි පෙන්නේ. ඔබ හදා වඩාගත් මව්වරු පියවරු සහෝදර සහෝදර ඇතුළු සියලු දෙනා සිහිපත් කරමි. තථාගතයන් වහන්සේගේ අවිචින්නන කසාවතේ සරියුත්තානගේ ගම්පියසේ
අපි සියලු දෙනා අපේ රට ජාතියත් බුදු සසුනත් මහ බෝසමිදු මහ සයරදුන් දළදා වහන්සේට ආරක්ෂා කරන් ලැබේවා. මේ පණිවිඩය අපේ දරුපටව මුණුබුරු මිනිබියන්ට රැගෙන යන්න ලැබේවා කියලා සනිටුහන් කරමි. මේ පැත්ත හැරලා සනිත් ගාතාව සජ්ජානි කළ වන්දනා කරමු අපි කවුරුත් සමග එකට. මම ලාංකිකේ. මගේ නම මහින්ද හඳුරු. මං ඉන්දියාවට ඇවිල්ලා අවුරුදු 22කට වැඩි වෙනවා මේ ප්‍රදේශයට එලා. අපිට අදාළ නැති ස්ථානයක ගයිඩ්ලා 25 දෙනෙක් ඉන්නවා. ඒ මැද ඇවිල්ලා පිරතන හාඳුරෝ අවසර මුල්ම කාලේ එන කාලෙ මෙතන සුවඳ කූරක් දැල්ලන්න බැරි වුණා. අද මේ සුවඳ කූරක් දැල්ලලෝ විදේශික කට්ටිය ආපුවා මෙතන වඳින්නේ පුදන්න ඔය ගමන මං පුරුදු කර මීට අවුරුදු 20කට 22කට ඉස්සලා. ඒ ඉන්න අද ලෝකේ ගොඩාක් කට්ටිය මෙතන ඇවිල්ලා වඳිනවා. නැත්නම් ඉස්සර ඇවිල්ලා බලලා අර ගයිඩ් කෙනෙක් ඇවිල්ලා ඇරයි යනවා. මේ වගේ කියලා ගාථා කියලා දෙන්න. දැන් ලංකාවේ විවිධ රටවල් වල කට්ටිය ආපුවම මටත් කතා කරන අපේ කට්ටිත් ආපුවම කතා කරන වන්දනා කළා යනවා. ඒක ලොකු සතුටක්. නමින් මහින්දාන්දර මේ ප්‍රදේශයේ ඉඩමක් කරන් පන්සලක් හදලා පොඩි දරුවෝ ටිකක් මහාන කළා මෙහෙට වෙලා ඉන්නේ. ලංකාවේ කොහෙද හම්බුනේ? ලංකාවේ මුල්ගම් මහනුවර දැන් අනුරාධපුර දුටුවල්. මෙහෙ තමයි දැන් ඉතින් නාලන්දාවේ මහින්දාන්දර කියොත් තමයි ගොඩක් අය දන්නේ. තේරුණාද? ඒ පණිවිඩයේ සනිටුහන් කරමින් සිළු දිනාට සුභ ගමන් බුදු සරණයි සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා. තෙරුවන් සරණයි වැඩසටහන් නිමයි. වැඳ ගන්න එකට ආශිර්වාද ගාථා සජ්ජානි කරන. අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපතයි නෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. අවුරුදු 800ක් කිලෝමීටර් 10ක් දිගට භික්ෂුන් වහන්සේලා වැඩ සිටපු නේවාසිකාගාර 108 පිහිටපු ආකාරය. ගුරුපියන් වහන්සේලා වැඩ සිටපු ස්ථාන. මේ ප්‍රධාන දොර වහලා ගිනිබත් කරන කිසිම භික්ෂුවකට පයින්න බැරි වෙනවා. එතකොට අවුරුදු අද 25ක් කැණින් කළා සොයාගත්ත ටික දකින්න ලැබෙනවා. එතකොට මෙවුවා ඇතුලේ කාමර 330යි. මම අර අතරෙලි කිව්වේ එදා 1150යි. එතකොට බලන්නක පිටිපැත්ත දකින්න ලැබෙන්නේ නේවාසිකාගාර පොඩි. උන්වහන්සේලා වන්දනා කරපු පන්සල් විහාර විහාරස්ථාන. අත තියලා තින අතින් පෙන්වන අදට ස්තූපය සරීප්තවනක දාති ස්තූපය. එතෙන් තාම දතුනන්සලා ඉන්න පුළුවන්. මගේ පන්සල් උනාත් එතදී වැඩපු නම නමක් වැඩ ඉන්නවා. එතකොට පුදු පූජා පවත්වන නිවැරදි ඉන්න එන්න. එහෙම. නලන්දාවේ කෞතුකාගාරය. ලංකාව සම්පූර්ණ වෙ නැහැ. එතකොට මදුරාසි චෙන්නයි, දිල්ලි, එතකොට නාලන්දාව, වර්ණස, සාරානාත් ලක්නව් මේ ප්‍රදේශයේ තියෙනවා. මේ පැත්තෙන් නේපාලයේ චීනේ, මේ පැත්තෙන් බංගලාදේශයේ බුරුමයේ තායිලන්තයේ ජපානයේ, අර පැත්තට වෙන්න පකිස්තානයේ ඉරානයේ ඉරාකයේ පැත්තට වෙන්න. එතකොට මේ අරාබි සාගරේ, ඉන්දියන් සාගරේ අපි ඉන්නේ නාලන්දාවේ. නාලන්දා අපි ගිහින් බලපු විශ්වවිද්‍යාල භූමියේ ලැබිච්ච වස්තුව මේ කාමර තුනක තියලා තියෙනවා. එහෙමයි. අනිත් සියල්ල විනාශ වෙලා. ඒ වගේ අරන් ගිහලා. එතකොට වැදගත් වෙන්නේ මේකේ තුන්වෙනි කාමරේ එදා බුස්කුන් වහන්සේලා දානි වළඳන වෙලාවේ දොරවල් වහලා ගිනිබත් කරන වෙලාවේ පිච්චිච්චි හාල් ටික තැම්පත් කරලා තියෙන අවුරුදු 830ක් පැරණි හාල්. තමත් තියෙනවා. ඒ තමත් තියෙනවා. එහෙනම් පැරණි නටබුන් ටිකත් අපි බලමු. හොඳයි. මේ ඒ කාලෙම තිබුණේ නේද? ඔය කොහෙම තියෙනවා? කොයි කාලෙද කවුද? කියන ඒ සියල්ල සියවස් වල ගුරුලෙත්වන්නේ හඳු දෙගත් අර නාලන්දාෙන් ලැබිච්ච වනට
ඒ හාමුදුරුවෝ පාවිච්චි කරපොනේ පාවිච්චි කරපොද දැන් මේවට කැඳ එහෙම දාලා මොනවද දැන් මේවා කැඳ දැම්මා පස්සේ බෙදන්නෝ මේ කී දහකට කැඳ දීලා එතකොට ඒ වගේම තමයි මේක ගන්න මොකක් හරි වාදිනේක සුදුසු එකක් තිබිලා තියෙනවා දැන් මේක මහ යට තියෙන එක ගන්න එහෙමයි අත දාලා ගන්න එහෙමයි එතකොට නැත්තම් මේක මහ පොළවේ යට වලලලා හෝ මේක පැගින් නැති වෙන ආකාරයට යම් පිළිවෙලක් තියෙන්න ඇති නේ නලන්දාව ගිනිතිනකොට පිච්චිච්ච හාල් තාමත් මේ තැන්පත් කරලා තියෙනවා වසර 828 පසුත් තාමත් ඒවා හැමම තැන්පත් කරලා තියෙනවා එන සෙනඟට දැක බලා ගන්න Namo Buddhaya.